Hi hi, කොහොමද මගේ යාළුව හැමෝටම? ඔන්න අදත් අපි දවස ගෙවුව හැටි චූටියට අරගෙන ආවා. ඉතින් මගේ මහත්තයාගේ ආසම වැඩක් තමයි එළවලු හිටෝන එක. ඉතින් එයා මේ පාරත් එන්න කලින් එළවලු වර්ගයක් අරගෙන ඒක ගෙදරටම ඩිලිවර් කරගත්තා. දැන් මේ යා හදන්නේ පාත්ති හදලා එළවලු වගාවක් දාන්න. ඉතින් මමත් එයාගේ ආස දේවල් වලට ගොඩාක් ආදරෙන් උදව් කරනවා. මොකද එයා මගේ දේවල් වලටත් උදව් කරනවානේ. හැබැයි සෑහෙන අඩුයිනේ තිබ්බට වැඩි. ආපු දවස්වලා දවස් දෙකක් ඇවිද්දා මම ඉඳගෙන ගත්තා. ඉතින් අපි ගෙදර වැඩත් ඉවර කරලා මයි කකුලට පත්තු බඳින්න ගියා. ඒ පත්තු බඳලා ඉවර වෙලා වත්තල තියෙන කැන්ඩි කියන ටෙක්ස්ටයිල් ෂොප් එකට තමයි මේ ආවේ. එන්නකෝ යන්න ඇතුළට. අන්නම් ඉස්සර ගිහිල්ලා තියෙනවා මේකට. යන විදිහට මේක පොඩ්ඩක් ඇඳුම් ලාබයි කියනවා. ඉතින් බලමුකෝ ගිහිල්ලා මොනවද අපිට ගන්න පුළුවන් වෙන්නේ කියලා. හැබැයි ඉස්සර වගේ ගොඩාක් දේවල් නම් දැන් දැක්කේ නැහැ මම. ඒ කියන්නේ එහෙම අන්කොමන් ඇඳුම් එහෙම නැහැ. ගොඩාක් අය යන තැනක් මෙතන. පොඩ්ඩක් ගාන අඩුවට අපිට ඇඳුමක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සෙරපු තියෙන තැන ඕන කෙනෙක්ට අෆෝඩ් කරන්න පුළුවන් ගානකට රුපියල් 1000 ඉඳන් සෙරපු තියෙනවා. ඉතින් ඕගොල්ලොත් අඩුවට ගන්න මොන හරි බලන් ඉන්නවා නම් එන්න කැන්ඩි එකට. මල්මල් අයියා. මේ බග බෑග් එකට දාගන්නවද මේකයි? මම ඉතින් ඇතුලේ හස්බන්ඩ්ට විහිළු කර කර මොකද එයා කැන්ඩි බෑග් එකක් එල්ලන් ඉන්නම් පව්වනේ. මටත් විහිළු කර කර මාවත් හිනස්ස අපි ඉතින් එතන කාලේ ගෙව්වා. ඉතින් මේ විදිහට ගොඩාක් හෑන්ඩ් බෑග්ස් උත් අඩුවට තිබ්බා. හැමෝටම යන්න පුළුවන් තැනක්. ඉතින් අපි ওই විදිහට මේක ඇතුලේ ෂොපින් කරා. කොහොමද යාගේ පෝස් එක? පව්වනේ. ආවේ මාව හිනස්සනවා. මොකද මං ඒ වෙලාවේ කකුලට පත්තු බැඳලා එන අමාරුවෙන් ඇවිද්දේ. ඉතින් යා මාව හිනස්ස මොකද අපිට යන්න පොඩි දවසක් තියෙන නිසා අපි ඒ වෙලාවෙම අනිත් පැත්තට ආවා. ආයේ තව දවසක් නැත්තම් යනවනේ. අපි ඇත්තටම මෙතනට ආවේ බතික් ඇඳුම් වගේක් ගන්න. මොකද ආරංචියක් ආවා මෙතන පොඩ්ඩක් ගාන අඩුවට බතික් තියෙනවා කියලා. ඉතින් ඒ වගේම අපිට හම්බුණා. අර කියන්න ඕන අනිත් ෂොප්ස් වගේ මේ ෂොප් එක ගොඩාක් ලොකු එකක් නෙමේ වත්තල තියෙන්නේ. මොකද ඔගොල්ලෝ ගිහිල්ලා ඇති අනිත් කැන්ඩි ෂොප්ස් ගොඩාක් ලොකුයිනේ. ඉතින් අපි මේ විදිහට බතික් ඇඳුනුත් අරගෙන ගෙදර ආවා. ඉතින් ඕගලන්ට සුබම සුබ දවසක්.